දැන් පාර්ලිමේන්තුවේ මොකද්ද කමිටුවක් පත් කරලා තියෙනවලු සයිටම් එක ගැන නිර්දේශ දෙන්න ඒ ඒ නිර්දේශ දෙන කමිටුවේ වාතාවරණයක් කියලා එකක් සභාගත කරලා තියෙනවා අපි උදේක ප්‍රශ්න කරා නමුත් කරු අමතුමනේ අපිට කියන්න කැමති ඒක පුදුම කමිටුවක් ඒ කමිටුවේ ඉන්නවා එක්තරා මන්ත්‍රීවරේ මම නිශ්චිත වශයෙන් දන්න නිසා කියන්නේ චතුර සංදීප සේනාරත්න මැතිතුමා ඒ වගේම එතුමා පරික්ෂා ලක් කරන සයිටම් ආයතනය මම දැනගන්න කැමති සයිටම් ආයතනය මෙන්න මේ අංකයට අනුව MF121F.26M D77 පාස්පෝර්ට් නම්බර් එකක් තියෙනවා N153727 6 වෙනි බැච් එකේ සමන්ගී මනතුංග කියන ශිෂ්‍යාව ඒ මන්ත්‍රීතුමා කවුද කියලා ගරු අමතුමනි තමන්ගේ අපිට තියෙන තොරතුරුන එතුමාගේ බිරිඳ එතුමාගේ බිරිඳ ඉන්න සයිටම් එක ගැන එතුමා කමිටුව වාඩි වෙලා වර්තාවක් දෙනවා දැන් තමුන්නා හිතන්නේ අපි කවුරු කියලාද මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාර කරන කවුරු කියලාද අපි ඔබතුමාට කියනවා මේ දූෂිත මෙරටේ වෛද්‍ය සභාව පිළිගන්නේ නැති මහාචාර්ය කාලෝෆොන්සේකා වගේ විවිධ මතවලදී වෙනස්කම් තිබෙනවා නමුත් මේ මතයේදී ස්ථිර අදහසක් තිබෙනවා ප්‍රධාන සභාපතිතුමාගෙන මම ඉල්ලාසනවා සයිටම් එකට දෙන්න උනොත් කියේ වෛද්‍ය සභාව පුද්ගලීකරණ විරුද්ධනේ අපි කොහොඳනම් දන්නේ වෛද්‍ය සභාව කියන්නේ මේ සයිටම් එක දූෂිතයි කියලා අපේ පතර මෙන්න මේ වෛද්‍ය සභාව කතා කරන්නේ ඒ නිසා අපි ඔබතුමාට කියනවා සයිටම් එක අදපුතුවල අනුමත කරත් මතක තියාගන්න ඊළඟ 2020 ආණ්ඩු වෙනසදී අනිවාර්යයෙන්ම ඔය දූෂිත ආයතනය වසා දමනවා ඒකින් තමයි ජනතා විමුක්ති පෙරමුණේ ඒ අදාළ මන්ත්‍රීවරයාට කියනවා ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ වැසිකිළිය ගලියේ හම්බුනේව වාර්තාව අපි ළඟ තියෙනවා ඒව එලිදරව් කරගන්න ලෑස්ති වෙන්න එපා කියලා ඒකින් ද ඒ වගේම යහපාලනයේ වෙනුවෙන් කරපු කියපු ඒවා හොඳට ඡායාරූපයක්ක් තියෙනවා විජේදාස රාජපක්ෂ මහත්තයා කියපු ගණන් නෙමෙයි මගේ කටින් එලියට ආවොත් එන්නේ කියලා ඒවත් හොඳට මතක තියාගන්න කියලා අවධාරණය කරනවා කියලා මම කියන්න ඒවා බොහොම ස්තුතියි